තිසර පෙර නවසිල්ලන්ත කණ්ඩෑමට එල්ල කළ ප්‍රහරයක ක්‍රිකට් වාර්තාපතේ වාර්තා කිහිපයක් අලුත් වුණා. අපි බලමු ඒ විදිහට අලුත් වුණු ලෝක වාර්තා මොනවද කියලා. තිසර මේනිමේ 6/13ක් එල්ල කරන්න සමත් වෙනවා. මේ 6/ ප්‍රමාණය තමයි ඉනිමක ශ්‍රී ලංකා ප්‍රතිකරුවෙක් එල්ල කරපු වැඩිම 6/ ප්‍රමාණය විදිහට වාර්තාපතට එකතු වෙලා තියෙන්නේ. මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ සුපිරි ශ්‍රී ලංකා ප්‍රතිකරු සනත් ජයසූරිය. සනත් අනිනිමක 6/11ක් එල්ල කරලා තමයි මේ වාර්තාව අයිති කරගෙන තිබුණේ. තිසරගේ මේ ඉනිමක එල්ල කළ 6/ ප්‍රමාණය දෙවෙනි වෙන්නේ එක් දින ඉතිහාසයේම ක්‍රීඩකයෝ 5 දෙනෙක්ට විතරයි. එක් දින ඉනිමක වැඩිම 6/ එල්ල කරපු වාර්තාව හිමිලා තියෙන්නේ ඉන්දියා ආරම්භක ප්‍රතිකරු රෝහිත් ශර්මාට. ශර්මා 2013 ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව තිබුණු තරගයක 6/16ක් එල්ල කරලා තමයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ. වාර්තාවේ දෙවෙනි තැනට ඉන්නේ AB ඩිවිලියස්. ශර්මාගේම 6/16ක් එල්ල කළා. ඒ 2015 දී කොදෙව් කණ්ඩායමේ එක්ක තිබුණු තරගයක. සුපිරි කොදෙව් ප්‍රහාරක ක්‍රිස් ගේල් 2015 දී ඉනිමක 6/16ක් එල්ල කරන්න සමත් වෙලා තියෙන්නේ සිම්බාබ්වේ කණ්ඩායමේ එක්ක තිබුණු තරගයක. 2001 අවුරුද්දේ බංග්ලාදේශ කණ්ඩායමේ එක්ක තිබුණු තරගයක 6/15ක් එල්ල කළ ෂේන් වොට්සන් තමයි වාර්තාවේ 4 වෙනි තැන ඉන්නේ. 2014 දී කොදෙව් කණ්ඩායමට එරෙහිව නවසීලන්ත ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් 6/14ක් එල්ල කිරීම තමයි වාර්තාවේ 5 වෙනි තැන තියෙන්නේ. මේ වාර්තාවේ 6 වෙනි තැන තමයි දැන් තිසරට හිමිලා තියෙන්නේ. තිසර පිටියට එන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ 7 වෙනි ප්‍රතිකරුවා විදිහට. ඒ වගේම පසුපෙලින් පිටියට ඇවිත් මේ වගේ ඉහළ ලකුණු ප්‍රමාණයකට යනවා කියන එක ලේසි පහසු කරුණක් නෙවෙයි. එක් දින ක්‍රිකට් ඉතිහාසයේ ගත්තම 7 වෙනි ප්‍රතිකරුවා විදිහට ඇවිත් තිසරට වැඩිය ලකුණු අරගෙන තියෙන ඉනිම් ක්‍රීඩා කරලා තියෙන ක්‍රීඩකයෝ දෙන්නෙක් විතරයි. ඒ 2015 දී නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩක ලුක් රොන්චි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 170 තමයි 7 වෙනි ක්‍රීඩකයා විදිහට පිටියට ඇවිත් එක් දින තරගයක ගත්ත වැඩිම ලකුණු ප්‍රමාණය. දෙවෙනි තැනට තියෙන්නේ ඔස්ට්‍රේලියා ක්‍රීඩක මාක්ස් ස්ටෝනික්ස් නවසීලන්ත කණ්ඩායමේ 2017 අවුරුද්දේ තිබුණු එක් දින තරගයක ලබාගත් ලකුණු 146 ඉනිම. මේ විදිහට තමයි තිසර අපේ පන්දු යවන්න එක්ක එකතු වෙලා ගොඩනගපු ඉනිම වාර්තාපතට එකතු වෙලා තියෙන්නේ. ඔයා හිතන්නේ තිසර දැන් විදිහට අංක 7 ප්‍රතිකරුවා විදිහට එන්න ඕනද නැත්නම් තිසරට වැඩි පන්දු ප්‍රමාණයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ප්‍රතිකරණ අනුපිළිවෙලේ උඩට එන්න ඕනද? ඔයාගේ අදහසත් අපට කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.